මේක මීට වසර ගණනකට කලින් ඒ කියන්නේ 2013 දී විතර අපේ පළාතේ පාන්දරින්ම කම්කරු රැකියාවකට ගිය අම්මා කෙනෙකුට උන සත්‍ය අත්දැකීම. ඉතින් මේ අම්මා අදයියක ඉඳන් නෙවෙයි උදේ පාන්දර වැඩට යන්නේ කාලාන්තරයක සිට. අලුයම 3:30ට විතර අවදි වෙලා පවුලේ අය වෙනුවෙනුත් මොනවා හෝ හදලා තියලා තමන්ටත් කෑම් පාර්සල් දෙකක් බැඳගෙන වෙලේ නියරින් අඩිපාරට ගොඩ වෙලා ඊළඟට බස් පාරට ඇවිත් පාන්දර ඒ මාර්ගයේ බස් නොමැති නිසා කිලෝමීටර 3ක් විතර බසේට නගින්න කළුවරේම පාගමනින්ම යනවා. මේ කියන දවසෙත් පාන්දරම වැහි පොද වැටුණා. අම්මා වෙලනියරෙන් ගොඩ වෙලා අඩිපාරට එද්දිත් පොද වැස්ස හිම්මමයි. සමහර දාට නම් මේ පාරේ ඉඳලා දුර ඈත ආයතනවල වැඩ කරන මහත්තෙක් දෙන්නේ ඈට මුණ ගැහෙනවා. සමහරක් දාට ඒ දෙන්නා නැතත් උදේ ගමන් වාර ආරම්භ කරන බස්රිය නවතා ඇති තැනට පයින් යන රියදුරු මහතෙක් බස් පාරේදී ඈ හැරෙන තැන හන්දියේදී මුණ ගැහෙනවා. කොහොම වුණත් අම්මා පාරට එන වෙලාවට හන්දියෙන් බසේට නගින්න යන කවුරුන් හෝ නිතර මුණ ගැහෙන නිසා ඈට තනියක් දැනුනේ නෑ. ඉතින් මේ කියන දවසෙත් අම්මා අඩිපාරෙන් හැරිලා බස් පාරට ආවේ කවුරුන් හෝ සමග කතා බහින් හන්දියට යා ගැනීමේ බලාපොරොත්තුයි. ඒ ටික දුරක් යනතුරු ඈට කිසිම කෙනෙක් මුණ ගැහුනේ නෑ. අද නම් අම්මා වෙනදට වඩා පරක්කුයි වගේ ඔක්කොමලාම ගිහින්. එසේ සිතමින් අඩිය ඉක්මන් කළ අම්මට ටික දුරක් යද්දී තමන්ට පිටුපසින් කිසිවෙකු එන බවක් දැනෙන්නට වුණා. පිටුපස බැලූ ඈ දුටුවේ වැඩිහිටි වියේ සිටින පිරිමියෙක්. අඩක් තට්ටේ පෑදුණු හිස මත ඇති හොඳින් පීරූ හිසකෙස් සුදු අත්කොට කමිසේ හා කළු හෝ වෙනත් අද පැහැකින් යුත් කොටු රටා ඇඳි සුදු සරමහා අත ඇති කුඩා ගමන් මල්ල ඔහු කිසියම් වැදගත් ගමනක් යන බවට ලකුණක්. ඉක්මන් ගමනින් ආ වැඩිහිටියා අම්මාව පසු කරමින් ඉදිරියට ගියා. අයියා මාබෝ පිටිය හන්දියටද යන්නේ? අම්මා එහෙම ඇහුවේ තමන්ව නොදුටුවාසේ ඔහු ගිය බැවින්. යන්තම් හිසහරවා ඈ කී දේ ඇසුණු බව පෙන්වූ මිනිසා ඕවියයි පැවසුවා. ඉන් අම්මට ඇතුනේ සතුටක්. ඈ මේ කිලෝමීටර 3කට ආසන්න දුර තනිව යාමට බියක් දැක්කුවා. ඊටත් එම මාර්ගයේ අතරමැද අසු වන එක් ස්ථානයක් හොල්මන් අවතාරවලට ප්‍රසිද්ධියක් උහුලනවා. එහෙනම් මාත් එක්කම යමු. අද වෙනද යන කවුරුත් නෑ වාගේ. එයට වැඩිහිටියාගෙන් නිහඬ අනුමැතිය ලැබුණා. අනතුරු ඔවුන් දෙදෙනා කතාබහ කරමින් ගමනේ යෙදුණා. අම්මාගේ කතාවලට බොහෝ විට හඬින් හෝ තනි වචනයෙන් පිළිතුරු දුන්නොහු තමන් යන්නේ පේරාදෙණිය රෝහලේ වෛද්‍ය සායනයට බෙහෙත් ගැනීමට බව පැවසූ බවයි අම්මාට වැටහුණි. මෙසේ සැතපු එක අමාරක් පමණ ගෙවුණු විට ඔවුන් ඇතුළු වන්නේ නිවාස අඩු රබර් රතු යායටයි. යම්කිසි හැඟීමකින් පොළඹවනු ලැබූ අම්මා එකවරම තමන්ගේ පසුපසින් ගමන් කරන මිනිසා දෙස බැලුවා. ඔහු නිහඬව හිස බිමට නැඹුරු කරගෙන ගමන් කළත් කලින් දුටුවාට වඩා ඔහු උසර පෙනීම ගැන අම්මා පුදුම වුණා. මටත් විකාර. එසේ සිතූ ඈ යලිත් ඉදිරියේ බලාගෙන ගමන් කරන්නට වුණා. නමුත් පාරට ආලෝකයේ සැපවූ පහන් කණුවක් පසු කරද්දී ඈ තිගැසී ගියේ ඇගේ නෙත්කුණට හසු ඔහුගේ ඡායාව නොනැවතී දිගුවෙමින් පවතින අයුරු දැකීමෙන්. ඒ සමගම හිස හරවා මිනිසා දෙස බැලූ ඇගේ සිය ළඟ වෙවුලා ගියා. ඇයට ඔහුගේ මුහුණ දකින්නට ලැබුණේ අඩි 10කටත් වඩා ඉහළින්. මිනිසා තවත් උස යමින් සිටියා. ඒත් බියට උගුර හිරවීමත් මුව වියලී යෑමත් නිසා අම්මාට කෑ ගැසීමට තබා කෙඳිරියක් පිට කිරීමටවත් ලැබුණේ නැහැ. ඈ හොඳටම බිය වී දුවන්නට පටන් ගත්තා. දැන් ඊළඟ පහන් කණුවටත් ළඟයි. මිනිසා පසුකොට සෑහෙන දුරක් ඉදිරියට අම්මා යලි පිටුපස බැලුවේ මිනිසාගෙන් තමා දුරස් වී ඇති දැයි සැකහැර දැනගන්නට. ඒත් ඈ දුටුවේ බිය උපදවන දසුනක්.
කලින්පුවක් ගසක් මෙන් උසයමින් සිටි මිනිසා දැන් වයස අවුරුදු 6-7ක කුඩා දරුවෙකු තරම් පිටිවි සිය කුඩා දෙපා වේගයෙන් තබමින් අම්මාගේ ළඟින්ම ඈ පසුපසින් මෙමින් සිටියා. හපෝයි දෙයියනේ. බියෙන් වෙවුලන හඬක් පිට කළ ඈ දුවන්නට පටන් ගත්තා. ඒත් වරක මිටිවෙමින් තවත් වරක උස්සෙමින් ඒ මිනිසාත් ඇගේ වේගයෙන්ම ඈ අසලින් ගමන් කළා. දෙපා වලට හැකි උපරිම වේගයෙන් බෑවුම් පාර දිගේ අම්මා දිව ගියේ ඉදිරියේ නිවාස දෙකක් ඇති බව සිහිවීමෙන්. එක් වරම ඈ පසුපස බල්ලෙකු හතිලාන්නාක් වැනි හඬක් ඇසෙන්නට වූවේ අම්මාගේ දිවිල්ල මදක් නවත්තමින්. ඒ සමගම ඉතා උසහා දැවැන්තරුවක් කුණු මාළු ගඳක් වැනි ගඳක් පිට කරමින් ඈ පසුකොට වේගෙන් ඉදිරියට ඇදී ගියා. ඒ අර පුද්ගලයා කලින් තිබූ පිරිසිදුකම වෙනුවට ඔහුගේ ඇඳුම් වැරහැලිව ගොස් තිබූ අතර මුහුණේ හා දෑත්වල ඉහඳ පණුවන් නලියන බව අඳුර කපාගෙන යන්තමට ගලාගෙන එන හිමිදිරි හිරුවෙලියෙන් ඇය දුටුවා. අම්මාව පසුකරගෙන ඉදිරියටම ඇදුනේ මිනිසා එකවරම යළි මිටිවෙමින් පාළු පෙදෙසකට දිවෙන මඟකින් හැරි නොපෙනී ගියේ අම්මාගේ සිරුර පුරා දහඩිය වැකිරෙද්දී. ඈ වැටෙමින් නැගිටමින් ආසන්නයේ තිබූ නිවසක් වෙත දිව ගියා. මේ සිදුවීම ප්‍රසිද්ධ වීමෙන් අනතුරුව තවත් අයට මේ අද්භූත උස යන හා මිටිවෙන මිනිසා හමු වූ බවට කණින් කොණින් කතා ඇහුණත් ඒවා ඒ තරම් ප්‍රසිද්ධියට පත් වුණේ නැහැ. සිද්ධියෙන් පසු ඒ අම්මා තමාගේ රැකියාව පවා අතහැර දැමූ බව ගම්මුන් පැවසුවා.